ජයගමු ශ්‍රී ලංකා මේ 10-11 අගුණකොළ පැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. සාවරේ මොකද කියන එක එච්චරයි. ඒක අපි ඒකබද්ධව කරමු. ආණ්ඩුව යුද්ධයට එකඟ වුණත් එකයි, අපිට විරුද්ධ වුණත් එකයි. අපි ඕන තරම් ආණ්ඩුවට විරුද්ධව අපේ ව්‍යාපාර ගෙනිලා තියෙනවා මේ රටේ. වියට්නාමයේ යුද්ධය ඉඳලාම අපි මේවයි කරලා තියෙනවා. මේ අදී එකක් නෙවෙයි. දෙවැනි එක මම දන්න හැටියට නම් රජය පලස්තීන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තියුණ ඒ ඡන්ද විමසීම් වලදී කෙලින්ම පලස්තීනය වෙනුවෙන් ඡන්දය දුන්නා. ඈ දුන්නානේ. ඔව් දුන්නා. එකක් ශ්‍රී ලංකාවේ එදා ඉඳලම කරා එක. ඒක ලංකාවේ මේ රජය නෙවෙයි. එදා මං හිතන්නේ මට මතකයි එකසරයක් ඔය ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයෙක් කියපු වෙලාව මං එයාට උත්තර දුන්නේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා පවා. එයාගේ කාලෙදී කෙලින්ම කිව්වා පලස්තීනය වෙනුවෙන්. ඒ වෙලාවේ මාචාර්ය ස්ටැන්ලි කල්පගේ කිව්වහම එයා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයා, නිත්‍ය නියෝජිතය වශයෙන්. එයා කතා කරලා කිව්වා ඊජිප්තුවත් ඇබ්ස්ටේන් වෙනවා. ඊජිප්තුවත් ඇබ්ස්ටේන් වෙනවා. මැද පෙරදිග සමහර රටවල් මේ යෝජනාවට නැහැ. ඒකින්ද අපිත් අඩුගානේ ඇබ්ස්ටේන් වෙන්නේ. එයා ඉඳන් කිව්වේ මේ ඊශ්‍රායල් කාර්යෝ මේ රටේ නැහැනේ. මේ රටේ ඉන්නේ මුස්ලිම් කට්ටිය. අපිට ඉන්නේ මුස්ලිම් වරුන්ගේ. මුස්ලිම් වරු වෙනුවෙන් අපි පලස්තීනයට ඉන්න ඕනේ. ඔයා ඡන්ද දෙන්න කෙලින්ම පලස්තීනය වෙනුවෙන් ඊශ්‍රායලට විරුද්ධද? එතකොට අපේ රටවල් බණ්ඩාරනායක මැතිණිය කෙලින්ම එලෙව්වා මේ රටෙන් ඊශ්‍රායල් තානාපති කාර්යාලය. මහින්ද රාජපක්ෂ යසර් ඇරෆට් මේ රටට ගෙනාවා. මමත් ඒකට සහභාගි වුණා. මම එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතය වශයෙන් මට ආරාධනා කරේ එතුමත් එක්ක මේ සාකච්ඡා කරන්නට. ඒ විතරක් නෙවෙයි, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා වශයෙන් මේ කරපු සහ ජනාධිපතිව කරපු සේවය සඳහා අද පලස්තීනයේ මහින්ද රාජපක්ෂ මාවත කියලා පාරක් දාලා තියෙනවා. ඒ වගේ අපේ රටේ ඓතිහාසික සියලුම ඒවා දැන් ඉන්දියාවත් එහෙම තමයි ස්ථාවරය දුන්නේ මේ මෝඩි අග්‍රාමාත්‍යවරයා එනකම්. ඒ නිසා මං හිතන්නේ දැන් මෙතෙන්දී අර පලස්තීනයේ දරුවන් වෙනුවෙන් මොකද 1 මිලියන් ෆන්ඩ් එකක් ඩොලර් මිලියන් ෆන්ඩ් එකක් තියෙනවා. මං හිතන්නේ ඉරානයේ නායකයව ලංකාවට ගෙනාවා. එදාම ඊශ්‍රායලයේ කට්ටියත් ගුවන් වගින් ඒක යාර 200-300කට එහා පැත්තේ කට්නායකින් ඒගොල්ලොත් බැස්සා. මොකද අපි දිගටම හිටියේ ওই වගේ ස්ථාවරවල තමයි. ඒක අපිට ඇත්තටම ඉතා වැදගත් වෙන ප්‍රශ්නයක් නෙවෙයි. අපි අපේ වැඩේ ටික කරගෙන යමු. මොකද මෙතෙන්දී අපි බලන්න ඕනේ අපි අපිට බලපාන්නේ කොහොමද කියන එක නෙවෙයි මෙතෙන්දී බලන්න ඕනේ. අපිට තියෙනවනේ යුතුකමක්, මානව භක්තිය කියන එක තියෙනවනේ. මේ මානව අයිතිය කියන එකක් තියෙනවනේ. අපි ඒකෙන්නේ මේ පිරීලා තියෙන්නේ මේ මේ ආගමික මේවලත් එක්ක. ඉතින් තව රටක මිනිස්සු ඉතාමත්ම කුරිරු අන්දමින්, ඉතාමත්ම තිරිසන් අන්දමින් මේ මිනිස්සුන්ව බඩු භාණ්ඩ විනාශ කරනවා වගේ මේ මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරනකොට අපිට යුතුකමක් තියෙනවා. පාර්ට බැහැලා ගුටි කන්නhari මේ මිනිස්සුන් මැරෙන්න ලෑස්ති නම් ඒ තණ්ඩේට අපිට ලෑස්ති, අපි ලෑස්ති වෙන්න ඕන ඕනම එකට අපිම යන්න. අපි එහෙම තමයි එදා තීන්දුව ගත්තේ. දැන් වියට්නාමයට ඇමරිකන් කාර්යෝ බෝම්බ දානකොට අපිට බලපෑමක් තිබුණේ නැහැ. අපි පාරවල් වල බැහැලා පෙළපාලි ගියේ. අපි රැස්වීම තිබුවේ. අපි සියලු විරෝධතා කරේ. අපි වියට්නාම් නියෝජිතව ගෙනල්ලා කොමියුනිස්ට් පක්ෂ කට්ටිය ගෙනල්ලා අපි රැස්වීම තිබුවේ. ඒ කරන තිරිසන් මෙහෙයුමට එරෙහිව එච්චරයි අපිට තියෙන්නේ මේක. අපි ඉස්සෙල්ලා බලා ගන්න ඕනේ ගාසා තීරණේ. මේ මෙහෙම තිරිසන් යුද්ධයක් මම දැක්කේ නැහැ. මොකද හිට්ලර්ගේ යුද්ධ කාලේ මම ඉපදිලා නැහැ. මේ තමයි හිට්ලර් කියපු ඒවා අපි පොත් වලින් මේ චිත්‍රපටි වලින් අහලා තියෙන්නේ. මේ අපේ ඇස් දෙකෙන් දකිනවා මේක. මම ඒකයි මේ බලන් හිටියා නොයෙකුත් කණ්ඩායම් එක්ක කතා කරා. ඇයි මේකට පාන දෙන්නේ? නොයෙකුත් තානා හැම එකටම කතා කරා. නමුත් මොනවාක්වත් නැහැ. බොහොම අයට ඕනේ තානාපති කාර්යාලයත් එක්ක එක්ක වෙලා මොකක් හරි කරන්න. මට ඕනේ නැහැ. මම ජීවිතේට එන්ජෝ කරලත් නැහැ. මට මේක අපි ඔක්කොම එක්ක අහුවෙලා එක මේ අවංකව ඒකයි මං කියන්නේ. මේකට දේශපාලන මත අරවා මේ අපිට වැඩක් නැහැ. වෘත්ති සමිති කොහෙද ඉන්නේ? බහුජන සංවිධානයේ කොහෙද? ඒ සියලු කෙනාට එක්ක අහුවෙන්න. ගාසාවල ඉන්න අහිංසක දරුව වෙනුවෙන්, කාන්තාව වෙනුවෙන් පැත්තක ඉන්න. හරිද? ඒ මිනිසුන්ගේ ඉස්පිරිතාල විනාශ කරනකොට. හරි? ඒවා මහත් තිරිසන්. ඒ කියන්නේ යුද්ධයක තියෙනවනේ. හොස්පිටල් එකකට ගහන්න බෑ. ගහනවා ඉස්පිරිතාලට ගහනවා. ඈ පුනරුත්ථාපන කඳවුරට බෝම්බ දානවා. එහෙම අපි අහලා තියෙනවද ලෝකේ කවුරුවක් කවදාක්වත්? කවදාක්වත් දෙවනි ලෝක යුද්ධෙවත් මේ වගේ තිරිසන් විදියට මේ බෝම්බ දැම්මේ නැහැ. ඒ කියන්නේ පෙන්න බෑ දැම්මේ නැහැ. දැන් අද කියනවා ගාසාවල රෆා වලින් අයින් වෙන්නලු. ඉතින් 1.5 මිලියන් මිලියන එකහමාර ලක්ෂ 15ක් ගාසා තීරයේ පලස්තීනුවන් ජීවත් වෙන්නේ රෆා වලින්. ඒගොල්ලෝ ගහන්න එකටින් අයින් වෙන්නලු. ඉතින් මේ බඩු භාණ්ඩයයි
මිනිස් ජීවිතනේ මෙයා. ඉතින් මෙහෙම කියද්දි මේ වගේ කුඩා රාජ්‍යයක් මේ වගේ බලගතු ප්‍රකාශ කරද්දි මහා බලවතු මේවට කටපියාගෙන ඉන්නේ. වෙනේ කට්ටිය කරා නම් එහෙම ලොකු යාල. මං කියනවා යුක්‍රේනයේ පවා මේ යුද්ධය ඇවිලෙවි ඇමරිකාවනේ. බොරු කතා කරන්න ඕනේ නැහනේ. අපි ඉන්දියාවට විරුද්ධව චීනයේ බලකඳුරක් ගෙනහල මේ රටේ ඇටලුවොත් ඉතින් යුද්ධයක් එන්නේ නැද්ද? ඉන්දියාව අපිට ගන්න නොගා ඉදී. මං කියන්නේ දේශපාලන යථාර්ථය කියන එකක් තියෙන්න බෑ. මොකද්ද කරේ? නේටෝ එකට බැඳුවා. එතකොටත් පුටින් කිව්වා නේටෝ එකට ඔයගොල්ලෝ බැඳෙන්න නේටෝ එකේ කඳවුරු දාන්න එපා. ඔබතුමාලා දන්නවා රුසියාවේ ජීවත් වුණ අපේ ශිෂ්‍යෝ කියන විදිහට රුසියානුවන් සහ යුක්‍රේනුවන් කියන දෙක ඒ රටවල් දෙකේ ජනතාව වෙනස් කරලා හඳුනා ගන්න කිසිම ක්‍රමයක් නැහැ. මේකට තියුණු රටවල්. කියන්නේ භාෂාවද, ඒගොල්ලන්ගේ ස්වරූපයද, පැවැත්මද, සංස්කෘතිය මේ ඔක්කොම එකයි. හැබැයි කොටසක් යුක්‍රේනයේ කොටසක් රුසියාවේ. එහෙමයි මේ ජාතිය. එතකොට ඒගොල්ලන්ට ගෙනහැල්ලා අන්තිමට බට මේකක් ගැහුවා. බල කඳවුරක් යුද කඳවුරක් ඇතෙව්වා. එතකොට පුටින් එතනින් තමයි පටන් අරගත්තේ. මම කියන්නේ ඒ කරන වැඩේ හරි කියලා. එතෙන්දි මැරෙන මිනිස්සු අහිංසක මිනිස්සු. නමුත් මේ වගේ දේවල්. එතකොට මේ වගේ හැම තැනකම දැන් බලන්න අද එංගලන්තේ පාරකට තාර දාන සල්ලි නැහැ. පිට්ටෝල්ස් පාරවලල. අද නැෂනල් හෙල්ත් සර්විස් එකේ බෙහෙත් නැහැ. ආමුදුරනේ. එතකොට ලෙඩ්ඩුන්ට කියන මේ අපේ ඉස්පිරිතාල වගේම ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දීලා පිටින් ගන්න කියලා. එතකොට මැෂින් එකක් කැඩුනහම අපේ රටේ වගේම දැන් මාසේ දෙක CT ස්කෑනරයක් ගන්න මිනිස්සු ඉන්නවා. එංගලන්තෙ මේ. එයා ඩොලර් බිලියන දෙකක් දෙනවා මේ යුක්‍රේනයට. හොද? එතකොට යුරෝපයේ පුරා උද්ධමනය. තමන්ගේ මිනිස්සු උද්ධමනය කන්න නැහැ. බොහොම අමාරුවෙන් මේක කරන අපේ තේ ටික විකුණ ගන්න බෑ. අපේ ඇඟලුම් කර්මාන්තය කඩාගෙන වැටෙනවා. හැබැයි ඒගොල්ලෝ ඩොලර් බිලියන 60ක් අපි වියදම් කරනවා යුරෝපයේ එක්කව වෙලා මෙහාට එවන්න. දැන් ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය පුළුවන් තරම් මේක තද කරනවා ආධාර දීම. නමුත් පෞගි දවස්වල ඒකත් ආධාර දැන් නිකුත් කරන්නට එකඟ වුණා. ඉතින් ඇත්තම මිනිස්සුන්ට කන්න නැහැ. අනිත් පැත්තෙන් ආධාර කරන මේක වෙනම ව්‍යාපාරයක්. මෙන්න මේක අපි අවබෝධ කරගෙන මේ මිනිස් සංහාරයට මේ කාලකන්ණි තිරිසන් මිනිස් සංහාරයට විරුද්ධව අපි ඔක්කොම එකතු වෙයි. අපිට විවිධ මත තියෙන්න පුළුවන්. සිරිදුංග සහෝදරය එක දැනගින්න පුළුවන්, මම එක දැනගින්න පුළුවන්, මහින්ද දේවගේ තව දැනගින්න පුළුවන්, එක එක ජාත්‍යන්තරවලම ඉන්න පුළුවන්, අපි මේ රටේ ඉන්න පුළුවන්. නමුත් අපි ඔක්කොම මං හිතන්නේ ඉතිහාසයේ අපි ඔක්කොම ගුටි කාලා තියෙනවා එකට මේ වගේ තැන්වලදී. හරිද? ඒක දෙන්දී අපිට බලලා නැහැ කිසිම ආණ්ඩුවක් මෝ UNP ද මෝ ශ්‍රී ලංකාවද මෝ හතරවෙනි ජාත්‍යන්තර මෙයා පස්වෙනි ජාත්‍යන්තරද ඒ මොකක්වත් බලලා නැහැ. ගානකොට ගාන ඔක්කොටම. ඉතින් ඒ නිසා අපි ඔක්කොම එකව වෙලා මේව කරමු. අපි මේව කළා ඔබතුමාලා දක්කොපේ සියලු අදහස් වලට මම එකඟයි. මේකෙන් ඇති වෙන පරිසර හානිය ඔක්කොටම වඩා අපි අපේම ડોකියුමන්ට් එකේ තියෙන විදිහට මේවා කරගෙන ලෝකේ දෙන ඇත්ත තත්වයන් මේ යටපත් කළා තියෙනවා. ඇත්ත තත්වයන්ට වියදම් කරන්නෙත් නැහැ, විසඳුම් හොයන්නෙත් නැහැ. ඒවා යටපත් කරලා මේ වෙන වැඩක් කරගෙන යනවා ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ ආයුධ වෙලඳාම සඳහා. ඉතින් ඒ නිසා මේකට විරුද්ධව අපි අහිංසක මිනිස්සු දැන් කර කියා ගන්න දෙයක් නැති පලස්තුනුවන් තමන්ගේ දේශයෙන් කොටසක් අනුන්ට දීලා දැන් හාපු මිනිස්සු දැන් මට මතක හැටියට පියස්ත ගොයද ග්‍රාමාත්‍යවරයා PR එකට ආවේ පැලස්තීනයට. ආපු එක නෑ පස්සේ අගමැති වුණා. ඊශ්‍රායලේ ඒ වගේ දේශයක කමක් නැහැ. අපි කියන්නේ ඊශ්‍රායලේ නැති කරන්න කියලා. ඊශ්‍රායලේ කරලා නමුත් අද ඒකෙන් පීඩා විඳින හැටි එක පැත්තකින් ගාසා දැන් මේ වෙනකොටත් 400ක් විතර මැරිලා ඉවරයි වෙස්ට් බැංක් එකේ. ඒකේ තමන්ගෙම යුදෙව් අර සෙට්ලර්ස්ලව පාවිච්චි කරලා ඒගොල්ලන්ගත් ගහනවා. මා පුදුමාකාර භීෂණයක් මර්ධනයක් තිරිසන් විදිහට මේ යොදවනවා අද ගාසා තීරේ. මෙහෙම එකක් තත්වයක් අපි දැකලා නැහැ අපේ ජීවිත කාලයේද මේ තරම් තිරිසන් විදියට මේ විදියට කරන එකත් ලෝක නායකයෝ කියන එවුන් කටපියාගෙන ඉන්න හැටි. අන්න ඒක හින්දා අපි මේක මූලිකව කරගෙන යමු. කළා අපි ඉතුරු ටිකත් අපි අනිත් ඒවත් මේ ප්‍රශ්නත් අරගෙන අපි ක්‍රියා කරමු කියලා මම කියනවා. සාදරණීය